ආලෝකය එක් පාරදුෂ්‍ය මාධ්‍යක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යකට ඇතුළුවීමේදී මේ මාධ්‍යන් දෙක හමුවෙන සීමාවේදී ආලෝක කිරණේ හැරී ගමන් කිරීම අපි හඳුන්වනවා පුතේ වර්තනය කිය වර්තනය කියලා හඳුන්වනවා. එහිදී මේ පාරදුෂ්‍ය මාධ්‍යන් දෙක අපි ගහනතර මාධ්‍ය වශයෙන් සහ විරලතර මාධ්‍ය වශයෙන් වර්ග කරගන්නවා. ගහනතර මාධ්‍ය කියන්නේ අංශු ඝනත්වයේ වැඩි තැන, විරලතර මාධ්‍ය කියලා කියන්නේ අංශු ඝනත්වයේ අඩු තැන. දැන් එන්න මේ රූපසටහන. පුතේ ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුළු වෙනකොට පුතේ අභිලම්බයෙන් ඉවතට වර්තන කිරණය ගමන් කරන්නේ. දැන් මේ තියෙන්නේ මේ කඩේරි වලින් ඇඳලා තියෙන්නේ පුතේ අභිලම්බයෙන්. මෙන්න ගහනතර මාධ්‍යක ඉඳලා එනවා. ගහනතර අපි උදාහරණයක් ගමු. වීදුරු වල ඉඳලා වාතයට. වීදුරු වල ඉඳලා වාතයට. එහෙනම් පුතේ මෙන්න ගහනතර මාධ්‍යෙන් ඉඳලා ආලෝක කිරණේ එනවා. එන ආලෝක කිරණයට අපි කියන්නේ පතන කිරණේ කියලා. මෙතන හදන කෝණයට අපි කියනවා පුතේ පතන කෝණය කියලා. මේ කෝණයට අපි කියන්නේ පතන කෝණය කියලා. පතන කෝණය කියලා කියනවා. ඊළඟට දැන් මේ තියෙන අභිලම්බේනේ. දැන් මේක යන්න ඕන මෙන්න මෙහෙනේ. මෙහෙමනේ යන්න ඕන උඩට. එහෙම යන්න නැතුව අභිලම්බේ ඉවතෙන් නැමිලා යනවා. ඉවතෙන් නැමිලා යනවා. ඉවතෙන් නැමිලා යනවා. හරි. එහෙනම් ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුළු වෙනකොට අභිලම්බේ ඉවතට තමයි ආලෝක කිරණයේ වර්තනය වෙන්නේ. එතකොට පුතේ මෙතන හදන කෝණයට අපි කියනවා වර්තන කෝණය කියලා. වර්තන කෝණය කියලා කියනවා. මෙතන හදන කෝණේ පතන කෝණේ, මෙතන හදන කෝණේ වර්තන කෝණේ. හරි. දැන් මේ පතන කෝණේ වැඩි කරනවා දෙවෙනි අවස්ථාවේ. චුට්ටක් වැඩි කරනවා. එතකොට මෙයා අභිලම්බයෙන් තවත් ඉවතට යනවා. එතකොට වර්තන කෝණයත් වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි අවස්ථාව දිහා බලන්න. පතන කෝණය තවත් වැඩි කරනවා. එතකොට වර්තන කෝණේ අංශක 90යි. වර්තන කෝණේ අංශක 90ක් වෙන විට මේ පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙක හරහා වර්තන කිරණේ ගමන් කරනවා. පාට එක පැහැදිලිවම පේනවා. පැහැදිලිවම පේනවා. මෙන්න මේ අවස්ථාවේ. මෙන්න මේ අවස්ථාවේ පතන කෝණේ නම වෙනස් කරනවා. වර්තන කෝණේ අංශක 90ක් වන විට පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වනවා. ආයි කියන්න සර්. වර්තන කෝණේ අංශක 90ක් වන විට පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වනවා. අවදි කෝණය ලෙස හඳුන්වනවා. right. එහෙනම් දැන් මේ කෝණේ පතන කෝණය නෙමෙයි. දැන් මේකට මොකද අපි කියන්නේ? අවදි කෝණය කියලා කියනවා මේ කෝණයට. තවදුරටත් මේ පතන කෝණය වැඩි කරනවා. එහෙම නැත්නම් අවදි කෝණය ඉක්මවනවා. එතකොට මෙයා අභිලම්බයෙන් තවත් ඉවතට යනවා. මෙයා අභිලම්බයෙන් තවත් ඉවතට යනවා කියලා කියන්නේ වර්තනයක් නෑ. පරාවර්තනයක් ආපු මාධ්‍යයටම ආය යනවා. ආය හැරිලා යනවා. එතකොට පරාවර්තනය. මේ පරාවර්තනය අපි හඳුන්වනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. මේක අපි හඳුන්වනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. මේක තමයි කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පැහැදිලිද පුතේ? රයිට්. හරි. එහෙනම් ඔන්න අවදි කෝණය හරි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ හරි. දැන් යම් ප්‍රශ්නෙට. වීදුරු වල සිට වාතයට. ඒතුරු වීදුරු කියන්නේ ගහනතර මාධ්‍යයක් අංශු වැඩි. වාතය කියන්නේ විරලතර මාධ්‍යයක් අංශු අඩුයි. එහෙනම් ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යයකටයි යන්නේ. අභිලම්බයෙන් ඉවතටයි වර්තන කිරණ යන්නේ. මේවා ඔළුවේ කලින් වැඩ කරන්න ඕන දේවල්. හරි. ගමන් කිරීම පෙන්වීම සඳහා අඳින ලද කිරණ සටහන් තුනක් දැක්වේ. වීදුරු වල සිට වාතයට අවදි කෝණය අපිට දීලා තියෙනවා. අවදි කෝණය අතන අංශක 90ක් වෙන්නේ. හරි. වර්තන කෝණේ අංශක 90ක් වෙන්නේ පතන කෝණේ අංශක 42ක් වුණාමලු. හරි. ඒක අපිට දීලා තියෙනවා. වීදුරු වල සිට වාතයට අවදි කෝණේ අංශක 42යි නම් මෙම අවස්ථා තුනෙන් නිවැරදි කිරණ සටහන. හරි. පළවෙනි එක පුතේ වීදුරු වල ඉඳලා පෘෂ්ඨයට ලම්බක වෙන්නේ කිරණ. ලම්බක වෙන කිරණයක් පුතේ වර්තනය වෙන්නේ නැහැ. කෙලීම ආපු මාර්ගෙම යනවා මේ. ලම්බක වෙන්නේ ආපු මාර්ගෙම යනවා. අංශ 90ක් ලම්බක වෙන්නේ. අංශ 90ක් කියන්නේ ලම්බක වෙන්නේ. එන එක එහෙම දිගටම යනවා. වර්තනයක් නැහැ. මේක හරි. සෝරි. මේක හරි. මේක හරි. ආ. මේක හරි. A හරි. B.
හතරිස් දෙකයි මෙතන පතන කෝණය එතුර අවති කෝණයක් හතරිස් දෙකයිලු එක හතරිස් දෙක වෙනකොට මෙතන අංශක අනුවක් වෙන්න ඕන එක හරි එහෙනම් ගාන්ට අනුව යනවා එහෙනම් බීත් හරි සී හතරි සතයි කියන අවති කෝණය ඉක්මවලා අවති කෝණය ඉක්මවලා තියෙන එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න ඕන මේ කිරණේ එහෙනම් ආපු මාර්ගයටම වීදුරු වලටම යනවා හරි ඒ ඇස්සේ මේ මොන මගුලක්ද මේ ඊතලයක් ගහලා තියෙන්නේ මෙහෙම එකක් ගැලපෙන්නේ නැහැ ගැලපෙන්නේ හරි මේ මේ ඊතලේ නැත්තම් මේක හරි මේ මේ උඩ ඊතලේ නැත්තම් මේක හරි ඒක තියෙන නිසා මේක වැරදි එහෙනම් උත්තරේ A හරි එහෙනම් උත්තරේ A හරි පැහැදිලිද අවදි කෝණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අමතක කරන්න බෑ පේපර් එකේ කොහේ හරි තියෙන්නේ හරි